තරගාවලිය පවත්වන එකේ ලොකුම වාසිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අලුත් මුහුණු සොයා ගන්න පුළුවන් වෙන එකත් ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයන්ට නැවත සුපුරුදු දක්ෂතා අතරට එන්න පුළුවන් වෙන එකත් කියලා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු මිකි ආතර් තරගාවලියට කලින්ම කිව්වා. ඒ කියපු විදිහේ දෙයක් අපි තරගාවලියේ දැක්කද? තම තරගාවලියේ මුල් තරග කීපයේ ක්‍රීඩා කරලා තියෙන තත්ත්වයක් වුණත් ආතර් කියපු විදිහේ වාසිය අපිට දැක ගන්න පුළුවන් වුණා. ශ්‍රීලංකාව සතු ප්‍රබලම ප්‍රහාරාත්මක ප්‍රතිකරූපණ කුසල් ජනිත නැවතත් සාර්ථකව දක්ෂතා අතරට එන්න සමත් වීම අපිට තරගාවලියේදී දකින්න පුළුවන් වුණා. ඒ වගේම දිනේෂ් චන්දිමාල් ප්‍රතිකරුවෙක් විදිහට නැවතත් තමන්ගේ පරණ ප්‍රතිකරණ රටාවට යමින් ඉන්නවා කියන දේත් අපිට එක තරගයකදී දකින්න ලැබීමත් විශේෂත්වයක්. ශ්‍රී ලංකා කණ්ඩායම මෑතකදී වඩාත් බලාපොරොත්තු තියාගෙන ඉන්න අවිෂ්ක ප්‍රනාන්දු වේගවත් දිගු ඉනිම් T20 රටාවට ගැලපෙන විදිහට සෙල්ලම් කරන්න ඉගෙන ගනිමින් ඉන්නවත් අපි දැක්කා LPL එක. ශ්‍රී ලංකා මුල්පෙළ ප්‍රතිකරුවෙක් විදිහට දම්ෂ්ක ගුණතිලක ස්ථාවර දක්ෂතා පෙන්වන්න සමත් වීමත් තරගාවලියේ දකින්න ලැබුණු වැදගත් දෙයක්. ශ්‍රී ලංකා T20 කණ්ඩායම මෙහෙවන්න තමන් සූදානම් වෙමින් ඉන්නවා කියන දේත් ශ්‍රී ලංකා මැදපෙළට තමන් මොනතරම් වැදගත්ද කියන දේත් දසුන් ශානක හොඳින්ම පෙන්눔 කිරීමත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හොඳ දෙයක්. තිසර පෙරරාගේ නැවත පිවිදීමත් ශ්‍රී ලංකා T20 කණ්ඩායමට වැදගත් වෙන්නේ මේ විද්දි අද්දකින් බහුල ක්‍රීඩකයන් අතරින් ලෝකයේ පුරා T20 ක්‍රිකට් ගහලා හොඳින්ම පදම් වෙලා ඉන්න තිසර එළඹෙන T20 ලෝක කුසලානේ ශ්‍රී ලංකාවේ සාර්ථකත්වයේ තීරණාත්මක සාධකයක් බවට ඔහුට පත් වෙන්න පුළුවන් නිසා. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් කාලයේ සෙල්ලම් කළ ජාත්‍යන්තර තරඟවල තීරණාත්මක සාධකයක් වුණු වනිදු හසරංග තමන්ගේ දක්ෂතා තවත් උපමට්ටම් කරගනිමින් ඉන්නවා කියන දේ මේ තරඟාවලියේ මේ වෙද්දී දකින්න තියෙන හොඳ දෙයක්. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ බින්දු ප්‍රනාන්දු නැවත ජාතික කණ්ඩායමට එන ගමන් මගේ ඉන්නවා කියන දේ දකින්න පුළුවන් වුණ දෙයක්. ඔහුට විශ්වාසය ඇති කළොත් ශ්‍රී ලංකාව ස්විමින් ඉන්න ආරම්භක වේග පන්දු යවන්නාගේ ස්ථානය පුරවන්න බින්ද්‍ර සමත් වේ කියන දේත් මේ විදිහට තිබුණු තරඟවල ඔහු පෙන්නපු දක්ෂතාව එක්ක අපිට අදහසක් ගන්න පුළුවන්. මේ විදිහට යහපත් දේ දකිද්දී අපිට තරඟාවලියේ මේ වෙනකම් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් ප්‍රතිකරුවන් පාලනය කරන තරම් හැකියාවකින් ඉන්නවා කියන දේ අපිට දකින්න ලැබුණේ නැහැ. ජාතික කණ්ඩායම නියෝජනය කරන දික්කල් මැතිව්ස් තරඟ වගේ ප්‍රතිකරුවනුත් තාමත් විශ්වාසයෙන් සෙල්ලම් කරන විදිහක් දකින්න ලැබුණේ නැහැ. සීමිත පන්දුහර තරඟවල වනිදු එක්ක ප්‍රතිකරුවන්ට තර්ජනයක් වෙන්න පුළුවන් දඟ පන්දු යවන්නේ තාමත් අපි හොයාගෙන නැහැ කියන දේ අපිට දකින්න ලැබුණා. මේ ඔක්කොමත් එක්ක දකින්න තියෙන දේ තමයි දේශීය පිටියේ වැඩ පෙන්වන ක්‍රීඩකයෝ ජාත්‍යන්තර ක්‍රීඩකයන් එක්ක තරඟකාරී තරඟවලට දැම්මම ඔවුන් තාමත් ජාත්‍යන්තර මට්ටමට එන්න තරම් සූදානම්ක නැහැ කියන දේ අපිට මේ තරඟාවලියේ මේ විදිහ දකින්න තියෙන දෙයක්. ඔය තමයි තරගාවලියේ 7 වෙනි තරගයේ අවසන්ෙදී දකින්න තියෙන දේ. මීට අමතරව අපිට මගහැරුණු දෙයක් ඔබ දැක්කනම් ඒ දේ කමෙන්ට් කරන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.